වටිනාකම් හොරකම් කරනවා, ධනය හොරකම් කරනවා, අදහස් හොරකම් කරනවා, නිදහස හොරකම් කරනවා, හැම එකම අපේ හොරකම් කරනවානේ. මේ මොහොතේ මේ ජරා ජීර්ණය වෙලා තියෙන දේශපාලන තත්වයට ඉලෙක්ෂන් එකකට පාවිච්චි කරන්න විතරනේ ජාතිය අයියාගමයි තියෙන්නේ. ඊළඟ ඡන්දෙකදීත් අවුස්සන්න නියමිතදී ඔච්චරයි. ලංකාවේ දෙමළ කතා කරන මිනිස්සු ඉන්නවද කියලාත් අපිට මතක් වෙනවා. ඇඩ්‍රස් නැති කරායි මිනිස්සුන්ට. තාම තියෙන ජඩ මාධ්‍යද? මාධ්‍ය ජඩයි තමයි. يعني ඊට තව වචන හොයන්න පුළුවන් නම් හොඳයි. ඒක සාහසිකයි. දැන් වගේ ගත්තාම මේ පීජන් මේ විද්‍යුත් මාධ්‍ය ටිකට මේ මට විවෘතව කියන්න පුළුවන් ඕගොල්ලන්ගෙන් මට වැඩක් නැහැ කියලා. ඔබ ඉංග්‍රීසි ගුරුවරයෙක්. දැන් මේ ඩිජිටල් ඩිවයිසස් ආවට පස්සේ මතකය කියන එක අධ්‍යාපනයේ ඉෂුව එකක් නෙමෙයි. ආණ්ඩුවක් අර පාවිච්චි කරපු යහපාලනේ නෙමෙයි. ගුඩ් ගවර්නන්ස් කියන කන්සෙප්ට් එකට මම කැමතියි. ඉන්න හිතන රටක්ද? හිතාගෙන ඉන්න ඕන රටක්. හැබැයි හිත හිත ඉන්න ගියාම අන්තිම වෙන චීන චිත්‍රපටවල ඉන්නවෙයි දන්නේ. අතිශය දක්ෂ, අතිශය නිහතමානී, අතිශය සංසුන් චරිතයක් අවුස්ස ගන්න තමයි මං අද උත්සාහ කරන්නේ. ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක්. පූර්ණකාලීනව රංගනයට දායකත්වය ලබා දෙන්නට ගුරු වෘතියෙන් ඔහු විශ්‍රාම ගන්නවා. දැන් නිදහස් කාර්යබහුල පුද්ගලයෙක්. රාජිත දිසානායකගේ නිර්මාණ හරහා වේදිකාවට නිරාවරණය වුණු, ප්‍රසන්න විතානගේගේ නිර්මාණ හරහා සිනමාවට නිරාවරණය වුණු ඔහු ශාම් ෆර්නැන්ඩෝ. චතුර විමර්ශන ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරපු වන් බ්ලඩ් කියන කෙටි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයට පවා ඔහු පාත්‍ර වෙනවා. මේ ඉන්නේ ඒ සරල සංකීර්ණ මිනිසා. ආයිබෝන් ශාම්. ආයිබෝන්. ආයිබෝන් ප්‍රදීප්. මම කෙලිම සංවාදයට එනවා. ඔව්. ශා, මේක ඉන්න හිතන රටක්ද? මේමයි. ඒක දැන් අනිත් පැත්ත කරන්න වෙලා තියෙන්නේ මේ හිතාගෙන ඉන්න ඕන රටක්. මේක දිහා බලාගෙන හිතාගෙන ඉන්න තමා වෙන්නේ. ඉන්න හිතෙන්නේ නැහැ. ශාම්, ලංකාවේ පක්ෂ දේශපාලනය ගැන ශාම්ගේ අදහස මොකක්ද? ඒ වගේම දැන් මේ මොහොතේ මේ ජරා ජීර්ණය වෙලා තියෙන දේශපාලන තත්වයට මේ හැම පක්ෂයක්ම ඍජුවම වග කියන්න ඕන නේද? ඔව්. කියන්නේ කෙටියෙන් කිව්වොත් ඔව්. දැන් මම 70 දශකයේ තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට ඒ කාලේ වෙනකොට මේ නිකම් බේසිකලි මූලික වශයෙන් හරි අපිට තිබුණා මේ ඒ එක එක පක්ෂ නියෝජනය කරන දේශපාලන මතවාදයක්. එතකොට ඒ දේශපාලන මතවාදයක තමයි ඒගොල්ලන්ගේ මේ ආර්ථික මොඩලේ තීරණය වෙන්නේ. මෙන්න මෙහෙම සමාජයක් තමයි අපි හදන්නේ කියන එකේ මේ දේශපාලන දෘෂ්ටියක් තියෙනවානේ. එතකොට එහෙම හැදිච්චි පක්ෂ ටිකක් තිබුණා. උදාහරණයකට ගත්තොත් සම සමාජ පක්ෂය. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරන ක්‍රමයක් තියෙනවා. මොකක් හරි ඒ විවේචනාත්මක දේවල් තිබුණාට දැන් ලෝකේ තියෙනවානේ පක්ෂ විදිහට ගත්තාම කන්සර්වේටිව් හරි ඩිමොක්‍රටික් හරි සෝෂලිස්ට් කමියුනිස්ට් කියලා මෙහෙම පක්ෂ. එතකොට ඒ පක්ෂ නියෝජනය කරන මූලික මතවාදයක් තියෙනවා. දේශපාලන දර්ශනයක් තියෙනවා. සහ ඒ සිස්ටම් එකක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි සමාජය ගොඩනගන්නේ කියලා. අනු ගණන් වගේ උනයින් පස්සේ අපි දකින්නේ මේ එහෙම දේශපාලන මතවාදයක් දෘෂ්ටියක් දරන පක්ෂ විදිහට නෙමෙයිම හැදෙන්නේ. ඒගොල්ලොත් එක්ක එකතු වෙන පවුල් විදිහට හරි යාළුවෝ විදිහට හරි එහෙම දේශපාලන දෘෂ්ටියක් මූලික කරගෙන හැදිච්චි පක්ෂ නැතුව ගියා අපිට. ඒ නැතුව ගිහිල්ලා ගිහිල්ලා ඒක දැන් ඉන්නේ උපරිමයේකේ. දැන් තියෙන්නේ කොයි දැන් ඒගොල්ලන්ට හොයාගන්නත් බෑනේ නිකම් කියන නමක් විදිහට පක්ෂ අපේ පක්ෂ මොකද්ද කියලා හොයාගන්නත් බැරි තත්ත්වයක ඉන්නවානේ. දැන් අපි හිතමු විමල් වීරවංශයට හොයාගන්න බෑ එයා ඉන්න පක්ෂ මොකද්ද කියලා. නිකන් සමහරක් වෙලාවට උදේ නැගිට්ටාම හිතනවා ඇති මං මොන පක්ෂෙද ඉන්නේ වගේ. එයාට විතරක් නෙමෙයි මේ ඉන්න සියලුම දේශපාලනඥයින්ට ප්‍රශ්නයක් තියෙනවා ඇති මේ. දැන් සමහර අපි එක දිගට ප්‍රදීප් නාට්‍ය කීපයක රඟපාද්දී මං මොන චරිතයද කරන්නේ වගේ හොයාගන්න බැරි එකක් තියෙනවානේ. මෙහෙම මේ පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් මං කියන්නේ ඒ අර්ථයනුත් අර්බුදයක් තියෙනවා. මේ වෙද්දී මේ පක්ෂ දේශපාලනය කියලා ගන්න නැහැ. ඒ කියන්නේ නම් විදිහට පක්ෂයකට නමක් දාගෙන තියෙනවා. ඒගොල්ලන්ටවත් අදහසක් පැහැදිලිකමක් නැහැ. අපි නියෝජනය කරන්නේ මොන විදිහේ දේශපාලන දෘෂ්ටියක්ද කියන එක ඒක බේස් වෙලා හැදිච්ච පක්ෂ නෙමෙයි අපිට තියෙන්නේ. අතීතයේ ඉඳලා වර්තමානය වෙනකන් හෙට දවසෙත් එහෙම වෙන්න පුළුවන්. මේ අනාථ භාවයට පත්වෙන්නේ රටේ ජනතාව. ඒ කියන්නේ ඡන්දදායකයා වගේ. ඉතින් මේ ආරවුල විසඳ ගන්න මේ ඡන්දදායකයාව දැනුවත් කරන්න පුළුවන් මට්ටමක් මේ රට ඇතුලේ
කවද හරි දවසක හැදී කියලා ශාම්ට හිතෙනවද? සුභවාදී විදිහට උත්තරයක් දෙන්න මම මේ කල්පනා කරන්නේ. කියන්නේ ඒකට කියන්න වෙන්නේ පොඩි මතක් වෙන්නේ අසුභවාදී දේවල් නිසා. අපේ ගෙවල් ඇතුළෙම තියෙන දේශපාලන නිසා හිතන විදිහ ගත්තොත්, දැන් අපේ තාත්තා මේ කියන්නේ මේ කාලයක් තිස්සේ ඉඳලාම පිස්සු කෙලිනවා නම් මෝඩ වැඩ කරනවා නම් අපි ඒක දිහා බලාගෙන ඉඳලා එක තැනක් ඉන්න ඕනේ. මේ කියන්නේ තාත්තර දිගටම පිස්සු කෙලින්න අපි ඉඩ දෙනවද, නැත්නම් මේකට අම්මව හරි තව මේ කාව හරි මැදිහත් කරගෙන මේක අපි වෙන විදිහකට හදා ගන්නවද කියලා. එතකොට අපේ තාත්තලා දිගින් දිගටම මේ ඉතිහාසයේ ඉඳලාම මෙහෙම පිස්සු නටාගෙන එනකොට අපි කියන්නේ අපිට තිබුණු ප්‍රශ්නයක් තමයි මේක මේ මෙච්චර ඔද්දල් වෙනකන් මේ ඉඳලා කතා කරන එක. මම කියන්නේ දැන් එක පැත්තකින් තියෙන්නේ අර මොකක් හරි මලකුණක් නම් ඒක කුණු වෙලා අර දිරාපත් වෙලා මේ නිකන් අර හැම ඇලුනයින් පස්සේ ඒක මොකද්ද කියලා හොයාගන්න බැරි තත්යකට දැන් අපි පත් වෙලා තියෙන්නේ. මේකේ දැන් අපිට ප්‍රශ්නේ හොයාගන්න බෑ, කොහෙන්ද මේකට විසඳුම් හොයන්නේ ගානට අපි වැටිලා ඉන්නේ. එතකොට මේකේ ඇත්තම කතාව මේ මං කිව්ව අසුභවාදී දේ තමයි මේකට අපිට උත්තර හොයන්න තිබුණු කාලේ ටිකක් පහ වුණා කියලා මං හිතන්නේ. දැන් තියෙන්නේ කියන්නේ එක්කෝ මේක විනාශ වෙලා මේ දිරාපත් වෙලා මේ වැළලිලා යනකම් ඉන්න බලාගෙන එහෙම ඉඳලා ඊට පස්සේ දෙයක් හදන්න. මොකද මේ 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 පහුගිය කාලේ මේ හදපු මේ සමාජ ක්‍රමයට විශේෂයෙන් බලපාපු හේතුවක් තමයි මං හිතන්නේ එක පැත්තකින් අධ්‍යාපනය. දැන් අධ්‍යාපනය කියන්නේ ඒක අපේ දැන් පාසල් පද්ධතිය විතරක් නෙමෙයි, මේ විධිමත් නොවිධිමත් අවිධිමත් සියලුම අධ්‍යාපනය මිනිස්සු මිනිස්සු විදිහට අපි එකිනෙකාගෙන් ඉගෙන ගන්න දේ, මම ගෙදර වයිෆ්ගෙන් තාත්තලාගෙන් ඉගෙන ගන්න දේ ඉඳලා ඒ සමාජ විඥාන පුරුදුවල ඉඳලා මේ අපිට නැතුව ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ අපි මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නේ ඇහුම්කන් දුන්නා මේ කියන දේ නෙමෙයි තේරුම් ගන්නෙ වගේ මෙහෙම අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මම කියන සමස්තයක් විදිහට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේක නිර්මාණය කරුවේ මේ කාලයක් ඉඳලානේ. එතකොට දැන් මේක වෙනස් කරන්න කියන්නේ එකක් මූලික වල්ල ගන්න ඕන එකක්. අපි මේ මේ අපි ඉගෙන ගන්න ඕනේ, අපි අධ්‍යාපනය ලබන්න ඕනේ අපේ මූලික හරපද්ධතීන් ගැන මිනිස්සුන්ට. මම කියන්නේ මේ සමාජ දේශපාලන දේවල් ඉගෙන ගන්නත් කලින් මේ අපි මිනිස්සු විදිහට කවුද, අපි මේ මේ මිනිස්කම කියන්නේ මොකද්ද වගේ මූලික දේවල් වලින් ඉඳලා අපි ඉගෙන ගන්න ඕනේ. අපි දැන් ඉන්නේ මේ පුරවැසියෝ නෙමෙයි, ඒ කියන්නේ රටේ ඉන්නේ පුරවැසියෝ නෙමෙයි, නිකන් මිනිස්සු ටිකක් ඉන්නවා. එතකොට මේ මිනිසුන්ට මොකුත් කරන්න බෑ. අධ්‍යාපනය මූලික කරගෙන අපි ඉගෙනගෙන සමාජයක් හදන්න ඕන නිසා සිස්ටම් එකක්, ඔය සිස්ටම් එක හදන්න ඕන කියන වචනේ ගැන මට නම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ සිස්ටම් එක මොකද්ද කියලා තේරෙන්නේ නැති ප්‍රශ්නෙකුත් තියෙනවා. මං කියන්නේ ඒ අධ්‍යාපනයේ ඉඳලා අපි හැදුණු දවසට තමයි මේකට උත්තර හොයන්න වෙන්නේ කියලා. අධ්‍යාපනය මූලිකව අවශ්‍යයි ප්‍රජාවකට, දරුවන්ට අධ්‍යාපනය අවශ්‍යයි. ඒ මත තමයි සියලු තීන්දුව తీරන ගැනෙන්නේ, ඔවුන් රටට වැඩදායී පුද්ගලයන් බවට පත් වෙන්නේ මේ සියලු දේවල්. ඒ වගේම ලිංගික අධ්‍යාපනය සහ ආගමික අධ්‍යාපනය, මේ හැම එකක්ම නිකන් ඉතිහාසයතල බැලුවම දේශපාලකයන්ට උවමනා කරන විදියට, ඔවුන්ට උවමනා කරන මෝඩ ඡන්දදායකයන් ප්‍රමාණයක් හදාගන්න, ඔවුන්ට උවමනා කරන ආකාරයට මේ දේවල් හැදීගෙන යනවා වගේ එකක් පේන්න තියෙනවා. අනිවාර්යෙන් එහෙම තමයි. එහෙම තමයි උනේ. එහෙම තමයි වෙන්නේ. මම කියන්නේ දැන් ඒගොල්ලෝ හදපු, ඒගොල්ලෝ නිර්මාණය කරපු අධ්‍යාපන ක්‍රමයක තමයි අපි දැන් හැඩ ගැහිලා ඉන්නේ. يعني උදාහරණයකට ඇත්තටම මමත් ගත්තාම මටත් මේ සමාජයේ වෙන්නේ මොනවාද කියලා හරියට තේරෙන්නේ නැහැ ප්‍රදීප්. මමත් මේ සමාජ ක්‍රමයේම ඉගෙනගෙන මේ තියෙන ඉස්කෝලවල වලටම ගිහිල්ලා කොටින්ම කියනවා නම් ඔය අහපු ප්‍රශ්නෙට එක විදිහකට කිව්වොත් අධ්‍යාපනය කියන්නේ අපේ තියෙන්නේ මේ මොනවා හරි මතකයේ ටෙස්ට් කරන ක්‍රමයක්නේ. ඔයාට කොච්චර මතකද? මං කියන්නේ දැන් මේ ඩිජිටල් ඩිවයිසස් ආවට පස්සේ මතකයේ කියන එක අධ්‍යාපනයේ ඉෂු එකක් නෙමෙයි. දැන් අපේ තාම ඕක පිළිගන්නේ කවද්ද? අධ්‍යාපනය කියන්නේ වෙන කියන්නේ දේවල් විශ්ලේෂණාත්මකව බලන්න පුළුවන්, තර්කානුකූලව හිතන්න පුළුවන් හැකියාවක් ඇති කරන එක මූලික වෙන්න එපැයි. දැන් කියන්නේ ඉෂු එකක් විදිහටම මතකය කියන එක අධ්‍යාපනයට වැඩක් නැහැ. එතකොට තාම අපේ අධ්‍යාපන ක්‍රමේ විභාග ක්‍රමේ හොයන්නේ මේ මතකය ගැන හොයලා බලන එක නම් මේක වෙනස් වෙන්න ඕන කියන එක මං හරි සරල තැනකින් අපිට හොයාගන්න පුළුවන්. මම අහපු ප්‍රශ්නය ඇතුළත තිබුණා මේ ලිංගික අධ්‍යාපනය කියන එක. මොකද පහුගිය කාලේ මේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව විශේෂ නිර්දේශයන් වලට ගේන්න පහුගිය ආණ්ඩුව වලින් උත්සාහයක් දැරුවා යම් අවස්ථාවලදී. මම හිතන්නේ ඒ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා තමයි විරෝධී ප්‍රකාශ කළේ මේක එහෙම දෙන්න එපා කියලා. ඒ කියන්නේ ඔබ ගුරුවරයෙක් විදිහට ලිංගිකත්වය කියලා කියන්නේ දරුවන් ඉගෙන ගන්න ඕනේ නැති එකද? ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ ඒක.
මංගයන් මිනිස්සු උපතින්ම ලිංගිකයි සහ මේ මංගයන්න දැන් ලිංගික අධ්‍යාපනය කියන්නේ මේ සෙක්ෂුවල් ඇක්ට එකක් කරන හැටි ඉගෙන ගන්න එක නෙමෙයි. මම පිරිමියෙක් වුණාම මගේ හෝමෝන ටික වැඩ කරන්නේ මගේ මේ ජීව විද්‍යාත්මක රසායනික පද්ධතිය ගැන මං ඉගෙන ගන්න එපා ළමේ. සංස්කෘතිය කියන්නේම ලිංගිකත්වය මත පදනම් වෙලා ගොඩනගන දෙයක්නේ. එතකොට ඒක උගන්වන්න මෙපැයි. නැතුව කොහොමද අපි සංස්කෘතියක් ගොඩනගන්නේ? මිනිස්සු මිනිසුන්ට ආදරය කරන එක, සමාජයකට ආදරය කරන එක කියන එක ගත්තාම ඒක මේ ඒක ස්වභාවික දෙයක් නෙවෙයිනේ. ඒක ගොඩනංවන දෙයක්නේ. එතකොට මිනිස්සු ගොඩනංවන දේවල් ගැන මිනිසුන්ට උගන්වන්න ඕනේ. නැත්තම් කොහොමද තේරෙන්නේ? සමහරකට භික්ෂුන් වහන්සේලාට හිතෙන්නේ ලිංගික අධ්‍යාපනය කියපුවාම උන්වහන්සේලාට අහිමි අර සෙක්ස් කරන වගේ එක වෙන්න පුළුවන්. ඒක නෙවෙයිනේ ලිංගික අධ්‍යාපනය කියන්නේ. මම දන්නවා ගෙනාපු රිෆෝම්ස් වල තිබුණේ මේ ළමයින්ට සෙක්ස් කරන්න උගන්වන එක නෙමෙයි. ඔයාගේ ජීව විද්‍යාත්මක මේ ශරීරය මොකද්ද, ඒකට මොකද්ද වෙන්නේ, සහ ඔයා සමාජයක හැසිරෙන්න ඔයා ඉගෙන ගන්න ඕනේ මොනවද කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒක උගන්වන්න ඕනේ. ශාම්ගේ වැඩිපුර යාළුවෝ ඉන්නේ වමට බර උදවිය. ඔව්. මම අහන්නේ යාළුවෝ ගැන නෙමෙයි. ලංකාවේ වමේ දේශපාලනය ගැන ශාම්ගේ අදහස මොකක්ද? මගේ යාළුවෝ ප්‍රදීප් සේරම දැන් මේ කියන්නේ වමට සිග්නල් දාලා දකුණට හරවලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මමත් දැන් සිග්නල් දාලා තියෙන්නේ, මමත් යනවා දකුණට සහ මම දැන් දකුණේ තමයි යන්නේ. එතකොට පොල්ඩිනාර්ද සිල්වා ඇතුළු පිරිසකෙ තිබුණේ කොමියුනිස් පක්ෂවල තිබුණු වාමාංශික දේශපාලනය ගැන අපි අහලා තියෙනවා. මේ මිනිස්සෙක් විදිහට මොකද්ද මේ වාමාංශික කියන්නේ කියන එක ගැන මම හිතන්නේ එහෙම මේ ගොඩනැගීමක් අපිට තිබුණ නෑ කියලා. සරල අර්ථයෙන් ගත්තොත් මේ වම කියන අදහස හැදිලා තියෙන්නේ මේ අපි කුඩා කණ්ඩායම් වලට මයිනෝරිටීස් වලට උදව් කරන්න ඕන කියන එක නෙමේ වාමාංශික කියන මේ එකේ තර්කය බේස් එක හැදෙන්නේ. එතකොට අපේ වාමාංශික මම කියන්නේ දේශපාලන පක්ෂ ගත්තත් දැන් මේ එහෙම පහුගිය කාලේ වාමාංශික කියලා කියාගන්න දේශපාලන පක්ෂවලට මේ තුළුතර ජනවර්ග ගැන ද්‍රවිඩ වෙන්න පුළුවන්, මුස්ලිම් මිනිස් වෙන්න පුළුවන්, ඒගොල්ලෝ ගැන පෙනී හිටින එහෙම අදහසක් නැහැ. දැනුත් ඉන්න වාමාංශික පක්ෂවලට ඒගොල්ලෝ එක එක එහෙට මෙහෙට සිග්නල් දැම්මට ජාතිකත්වයේ සම්බන්ධයෙන් ප්‍රශ්නවලදී එන්න දක්ෂිණාංශිකයිනේ, වාමාංශික නෑ ඒගොල්ලෝ. සහ ලිංගිකත්වය කියන කාරණේ සම්බන්ධයෙන් ගන්න අපි හිතමු ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු ගැන මේ පිරිමි දෙන්නෙක් විවාහ වෙනවා ඕගොල්ලන්ගේ පක්ෂේ මොකද හිතන්නේ කිව්වොත් නිකන් පක්ෂේ දාලා දුවන ගානට අර්බුදයකට ලක් වෙන. මං කියන්නේ ලෝකේ දැන් මේ වාමාංශික දේශපාලනය සහ වම කියන එක වෙන තැනකට එහෙම ට්‍රාන්ස් වෙලා මේ වෙනස් වෙලා තියෙන්නේ. ඔබ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඔව්. කොහොමද ඒකට තියෙන කැමැත්ත? ඇත්තටම ප්‍රදීප් මම මේ කියන්නේ ගුරුවරයෙක් විදිහට දක්ෂ ගුරුවරයෙක් නෙමෙයි. මම ගුරු වෘත්තියට ගිහිල්ලා මම ඒකේ මේ රසවින්දේ සහ මට මේ ඒකේ ඉන්න පුළුවන් උනේ මම ගුරුවරයෙක් විදිහට ඉන්න කාලේ ළමයි එක්ක ක්‍රියේටිව් වැඩ කරා. යථාර්ථවාදී හරි ස්වභාවික හරි මේ මිනිස්සු ඇත්තට හැසිරෙන විදිහ කොහොමද මේ අපිට දීපු ස්ක්‍රිප්ට් එක හරි චරිතයක හැසිරෙන්නේ කියන එක හොයන්න ආසාවක් මට තියෙනවානේ. එතකොට මම උත්සාහ කරේ මේ ළමයින්ගේ නිර්මාණ ඇතුළේදී ළමයිව පේන්නේ නැති ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා. මං කියන රඟපාන්න ගියාම නම් පොඩ්ඩක්වත් නැහැ. ඒ ළමයිව විනාශ කියන්නේ ඒ ළමයි හැසිරෙන්නේ ළමයි විදිහට නෙවෙයිනේ. අපි හිතමු රඟපාන්න ගියොත් ඒ ළමයා ළමයෙක් විදිහටම තව චරිත කරන්නේ කොහොමද? දැන් මම කාලයක් ප්‍රදීප් කියන්නේ මේ ලංකාවේ ළමා නාට්‍ය කීපයක් මම නිෂ්පාදනයත් කරා. මේ රචනා කරලා එහෙම මට උවමනාව තිබුණේ අර ඒ වෙනකොට තිබුණේ මේ ළමයි බල්ලෝ පූසෝ මේ මල් පාත්ති විදිහට හැසිරෙන එක වෙනස් කරලා මේ ඊට වැඩිය මේ ළමයින්ට ළමයි විදිහටම කියන්න දේවල් තියෙනවනේ. සහ ළමා හැසිරීම බල්ලෝ පූසෝ දිහා බලන ටෙඩි ලස්සනයිනේ ඇත්තටම. ඒ ස්ටේජ් එකක් උඩ මේ ළමයි විදිහට ඒගොල්ලන්ගේ ජීවිතය පෙන්වන්නේ කොහොමද කියන එක ගැන හොයලා බලන්න සහ ළමයින්ට ඒ අත්දැකීම දෙන්න මට ආසාවක් තිබුණා. ඉතින් මම ගුරුවරයෙක් විදිහට ගත කරපු ජීවිතේ මගේ අතින් ඒ කියන්නේ මටත් සතුටු වෙන්න පුළුවන් සහ ළමයින්ටත් කිසියම් මොන හරි හොඳ දෙයක් වුණා නම් වුණා කියලා මට හිතෙන්නේ අර ළමයි එක කරපු නිර්මාණ වැඩවලදී විතරයි. ඇත්තටම අර පන්ති කාමරයේ කරපු සාම්ප්‍රදායික ඉගැන්වීම්වලදී මම තවත් ඒ කියන්නේ පොඩි ජූඩි ජූඩි දේවල් වෙනස් වුණාට මාත් ඒ සාම්ප්‍රදායික ගුරු භූමිකාවම තමයි අපිට කරන්න වෙන්නේ සහ මමත් කරේ. ශාම කටුනේරේ ඔස්කෝලේ ගියේ වෙන්නප්පේ ජෝසප් පාස. ඔය ප්‍රදේශය ගැන කතා කරාම හරිම මේ සංගීතයට බර පැත්තක්නේ. ඉතින් මේ මට දැනගන්න උවමනාව තියෙන්නේ ශාම්ටත් හැකියාවක් ඇති මං හිතන්නේ සින්දු කියන්න, ඒ වගේම වාදනය කරන්න. මොකද ඒ
පැත්තම සංගීත පැත්තක් ඉද. ඒ අපේ ගම්මල ප්‍රදී පාටියකටවත් යන්න බෑ සින්දු කියන්න බැරි නම් වගේ තත්ත්වයන් තියෙනවා. එතකොට එකක් ඔබ කිව්වාගේ කෙටියෙන් කිව්වොත් මම එහෙම අර ඒ කතෝලික දීවර සංස්කෘතියේ පවුල් වලින් ආපු කෙනෙක්. එතකොට අපේ තාත්තා සීයා තාත්තගේ සහෝදරු 5 දෙනෙක් හිටියා. ඒ ඔක්කොම يعني එක පැත්තකින් සංගීතය හොඳට හදාරපුත් අය, හදාරපු නැති අය හදාරපු වැඩට වඩා හොඳට සින්දු කියන්න පුළුවන් අය, මේ සහ වාදනය කරන්න පුළුවන් අය. මගේ තාත්තත් සංගීත ගුරුවරයෙක්, ඒකේ දිගුවක් විදියට ගිහිල්ලා එයා ඉගෙනගෙන සංගීත ගුරුවරයෙක් වගේත් වුණා. කතෝලික ප්‍රජාවට මට පෞද්ගලිකව තියෙන විවේචනයක් තමයි මේ කනවයි බොනවයි අර භෞතිකව මේ තමුන් පරිභෝජනය කරන දේවල් ගැන හිතනවා අට වඩා වෙන ජීවිතයක් ගැන හිතන්නේ නැති ප්‍රශ්නයක් කතෝලික ප්‍රජාවට තියෙනවා. ඒක මට මං ඉන්න ප්‍රජාව ගැනම තියෙන විවේචනයක්. හැබැයි අර සෙලිබ්‍රේට් කරන එක, ඒ සංස්කෘතිය උත්කර්ෂවත්ව සමරන එක මම ඒ කතෝලිකින් කැමති කැලලක්. ඒකේ ප්‍රතිලාභ ලැබපු කෙනෙක් සමහරකට ඒකේ කැලේ නිසා තමයි මම සමහරකට මේ රංගපාන්න මං කැමති වෙන්නේ. ඒකේ දිගුවක් විදිහට තමයි මං හිතලා බලපුවම. මං කියන්නේ අත්හැරීම කියන එක හොඳට දැන් දන්න මිනිස්සු ටිකක් දීවරය. ඒ කියන්නේ ජීවිතේ හරි අනිත්‍යයි. ජීවිතය මේ එහෙම මේ බදාගෙන ඉන්න ඕන එකක් නෙමෙයි. ඕන වෙලාවක අත්හරින්න පුරුදු සංස්කෘතියක මං කියන්නේ මේ බුදුදහමේ හරය මේ අවිඥානිකව හොඳට දන්න කට්ටියක් තමයි දීවරය. ඉතින් ඒකේ හොඳ බලපෑම් මටත් හම්බුණා. ලංකාව පිහිටලා තියෙන විදිහට මේකට අර වෙනද වටිනාකමක් මේ වරාය පහසුකම් හින්දා මේ විවිධ ජාතීන් ආවා ගියානේ. ඒකේ අවාසි තියෙනවා වගේම වාසිත් තියෙනවානේ. ඒක ඒ සංස්කෘතිවල හම්බ වෙච්චිව අර කෝස්ටල් බෙල්ට් එකට ඉස්සෙල්ලම එන්නේ. දැන් මගේ නම ගත්තාම සම්පූර්ණ නම වර්ණකුල සූර්ය කුරණගේ ඇන්ටන් ෂාම් ෆර්නැන්ඩෝ. එතකොට මේක මේ ආපු ගිය ඔක්කොගෙම සංස්කෘතිවල මේ මොකද්ද ට්‍රාන්ස් වෙච්චි කැලලක්. එතකොට මං ඒකට හරි කැමතියි. මං කියන්නේ මේක මෙහෙන දේශීයම අනන්‍යතාවයක්, දේශීය කැලලකුත් මට මේකේ තියෙනවා. දැන් කුරණගේ කියන්නේ මේ අර අපේ ගම්වල නම් වාස ගම්වලට එකතු වෙච්ච කැලලක් තියෙනවානේ. එතකොට වර්ණකුල සූර්ය කියන්නේ අනිවාර්යෙන් අර ඉන්දියාවෙන් ඉඳලා ආපු වර්ණකුල සූර්ය කියන්නේ ඉන්දියාවේ પરම්පරාවක්. එතකොට ඒ විජය රජුරෙක් ඇවිල්ලා ආපු ඇමතිවරුන්ගේ හරි ආපු එකක් තියෙනවා. එතකොට එහෙම ඒ කියන්නේ ඉන්දියාවේ එක පැත්තක. ඊට පස්සේ කුරණගේ කියපුවා අනිවාර්යෙන් ලංකාවේ නම. ඊට පස්සේ ඇන්ටන් කියපුවා මේක මේ අර අන්තෝනි කියන නමේ බ්‍රිටිෂ් ඉංග්ලිෂ් වර්ෂන් එකක්. එතකොට ඉංග්‍රීසි ආපු ගියේ එකේ එකකුත් තියෙනවා. ශාම් කියන්නේ ආයි ඉන්දියන් නමක්. වෙන ආයි ඒක ටිකක් ආට් අර ඉන්දියාවේ ක්ලාසිකල් පැත්තේ නමක් විදිහට නෙන්නේ. ඒතකොට ඒකත් මික්ස් වෙලා ෆර්නැන්ඩෝ කියන්නේ ආයේ පෘතුගීසි එකකුත් මික්ස් වෙච්ච මෙහෙම මේ ට්‍රාන්ස් කැලලක් අපිට හම්බෙලා තියෙනවා. මේ මෙහෙම මෙහෙම මික්ස් වෙච්ච මම ඒකට කැමතියි. ශාම් ළමයි එක්ක නිර්මාණාත්මක කටයුතු වල යෙදෙන්න උවමනා නිසා ඒ සබ්ජෙක්ට් එකේ ලෙජන්ඩ් වෙච්ච සෝමලතා සුභසිංහ මහත්මිය ගාවට යනවා. මම අහන්නේ ඔබ නළුවෙක් වුණාට පස්සේ ඒ දරුවන්ට මොකද වුනේ? ඔව් ඒක මට එක පැත්තකින් තියෙන පොඩි මම තනියම හිතන දෙයක් ඔබ ඇහුවේ. ඒකට ප්‍රදීප් මේ කියන්නේ මිනිසෙක් විදිහට කියන්නේ තනියම මට මුණ දෙන්න අමාරුයි. ඒකට මම කියන්නේ සෝමලතා සුභසිංහ වගේ කෙනෙකුට අපි මේ මාර විදිහට මේ කෘතවේදී වෙන්න ඕනේ. එයත් තනි මිනිසෙක් විදිහට එහෙම. හැබැයි මේ ඒක එහෙම එක ගොඩනං අපි කියන්නේ එහෙම પરම්පරාවක් හදපු එක ගැන. එතකොට ඒ කියන්නේ අපි පැහැදිලිවම දන්නවානේ මේ ලංකාවේ ඉන්න මේ චාන්දිනී සෙනවිරත්නගෙන් පටන් ගත්තාම මෙහාට එන විශාල ජෙනරේෂන් එකක් ඉන්නවා. මේ ජෙනරේෂන් ගණනාවක් ඉන්නවා. එතනින් මේ පෝෂණය වෙච්චි හැදිලා වැඩිලා මේකට ආපු මිනිස්සු ටිකක්. එතකොට එයා මිනිස්සෙක් විදිහට තනියම මේ රාජ්‍ය ආයතනයක් විදිහටවත් මුකුත් එයාගේ මේ තනි ශ්‍රමයෙන් සහ ධනයෙන් ගොඩනගපු දෙයක්නේ. එතකොට ඒක මට කරන්න බැරි වෙච්ච එක ගැන ඔබ කිව්වා වගේ දැන් ඒ සමහර ළමයි ඒ කියන්නේ විශ්වවිද්‍යාලවලට ගිය ළමයි ඉන්නවා. මෙහෙම එක එක තැන්වල ඉන්නවා. හැබැයි වෙන මේ ධාරාවක් විදිහට ඒගොල්ලොත් එක්ක දිගට වැඩ කරන්න බැරුව යන එක සහ මට පෞද්ගලිකව ඒකට මැදිහත් වෙන්න බැරිව ගිය එක ගැන මේ එහෙම මට පොඩි මේ මං ගැන පොඩි එහෙම මේ දුකක් තියෙනවා. හැබැයි මම හිතනවා මම
මට උමනාවක් තියෙනවා මේක වෙන වෙන රටවල් වලත් සමහර දැනුම එකතු කරලා මම දේවල් ටිකක් ඉගෙනගෙන මගේ මේ ජීවිතේ තව එක චැප්ටර් එකක් මං කියන්නේ කවුරු හරි මගෙන් දැනගන්න ආසයි නම් මං කැමතියි මේ කියන්නේ ඇක්ටර් ට්‍රේනර් කෙනෙක් විදිහට මේ කියන්නේ විශේෂයෙන් අලුත් ජෙනරේෂන් එක වැඩ කරන්න මේ හැබැයි මම තව දේවල් ටිකක් ඉගෙනගෙන ඇත්තටම ප්‍රදී මම සෝමලතා මිස් ගාවට ගියේ මම ළමයි එක්ක වැඩ කරන්න මම ඉගෙනගෙන ඉන්න ඕන හින්දා ළමයි එක්ක වැඩ කරන හැටි. ආ. එහෙම හොයාගෙන මම මිස් ගාවට යන්නේ. එතකොට ඒක කාලෙකදී මේ මමත් එහෙම දෙයකට දායකත්වයක් දෙන්න ඕන කියන එක මේ අර හිතේ කොනක පැත්තක තියෙන දෙයක් ඔයා හැවුවේ. ඔබ 2018 ගුරු වෘත්තියට සමුදෙනවා විශ්‍රාම යනවා. මම නිවැරදිද? ඒ කියන්නේ අවුරුදු 20ක් ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. මේ අවුරුදු 20 ඇතුලේ අවංකවම ගුරු වෘත්තියට සාධාරණයක් කලේ නැහැ කියලා මම යෝජනා කළොත්. ඔව්. ඒකට හේතුව ඔබ දක්ෂ නළුවෙක් සහ වැඩ තියෙන නළුවෙක් බවට පත් වෙනවා. ඔබ කාර්යබහුල වෙනවා. ඒ කාලය ඇතුළතදී රාජ්‍ය සේවයේ තියෙන තාක්ෂණික හිල්වලින් කාලය අරගෙන මේකට යොමු කළා දරුවෝ ගැන හිතුවේ නැහැ කියලා මම චෝදනා කරොත් මොකද කියන්නේ? ඇත්ත. ඒකේ බරපතල ප්‍රශ්නය මෙහෙමයි. කෙටියෙන් ඒක විකාශය කිව්වොත් මම 97 අවුරුද්දේ තමයි ගුරුවරයෙක් විදිහට පත්වීම ලැබලා යන්නේ. එතකොට මම නළුවෙක්වත් නෙමෙයි කවුරුත් නෙමෙයි ගුරුවරයෙක්. එතකොට ඒ ඉඳලා අවුරුදු 10ක් විතර සනීපෙට මේ වැඩේ කරගෙන හිටියා. ඔබ කියනවා වගේ මට එහෙම හෘද සාක්ෂි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව මේකට සාධාරණයක් කර අර කිව්වා වගේ මේකේ මේ දේවල් විහිල් වලින් රිංගන්න වෙන්නේ නැතුව. එතකොට ඒ වෙනකන් මම වේදිකා නාට්‍ය වල වැඩ කරා ප්‍රදීප්වත් දන්නවා. එතකොටත් අර්බුදයක් තිබ්බේ නැහැ. මොකද වේදිකා නාට්‍ය දර්ශන අපිට තියෙන්නේ මේ වීකෙන්ඩ් එකකන ගිහිල්ලා යනවා. මම ඒත් මේ රස්සාවට අසාධාරණයක් කරන්න උන්නේ නැහැ. يعني මං කැමැත්තෙන් හිටියත් මේ ප්‍රශ්නේ උග්‍ර වුණේ 2012 දී තමයි මම මේ ප්‍රසන්න විතානගේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ. ඔබ නැතුව ඔබ එක. එතකොට ඒක විකාශය වෙන්න පටන් චිත්‍රපටිය මේ ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා 2015 දී විතර. එතන ඉඳලා මේක උග්‍ර වුණා ප්‍රශ්නේ. ඇත්තටම මේ එතකොට තමයි ඇත්තටම මේ ෂාම් ෆර්නැන්ඩෝ කියලා නළුවෙක් ගැන මේ එහෙම නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු හොයන්න ගත්තේ. වැඩිපුර බර අඩි තියන්න වුණා මේ මොනවාද ඒක අනිවාර්ය හැමෝම ඇක්ට කෙනෙක්ගේ පැත්තට. මේ එතනදී අර කිව්වා වගේ දේවල් ටිකක් කරා. හැබැයි ප්‍රදීප් අවංකව ඒ කියන්නේ 2015 ඉඳලා 2018 වෙනකන් මේ ඒ වෙනකොට ප්‍රශ්නේ ඒ කියන්නේ මෙතෙන්ටම ආවා මේ කරවටක්ම ආවා. ඒ අවසාන අවුරුදු ඒ තුන මම ගත කෙරුවේ මේ මම මට ඇත්තටම මේ වෙලේ ඕන වුණා මේ ගුරු වෘත්තිය සමුදෙන්න. ඒ කියන්නේ මම මහා මිනිසෙක් නේ. හැබැයි මට ඒ හෘද සාක්ෂිය උපරිමයට වද දුන්නා. මම මේකට වැඩක් කරන්නේ මිස් වෙනවා කියන එක. හැබැයි මේ ප්‍රතිඵලවලදී දේවල් වලදී මම ඒක වැටෙන්න දෙන්නේ නැතුව මට පුළුවන් උපරිම දායකත්වය දීගෙන හිටියේ. හැබැයි අවංකව මන් දන්නවනේ මම ෆිසිකලි ඒ තැනක නැතුව ගියාම පන්ති කාමරේ මම නැත්තම් ඒක ෆිල් කරන්න බෑනේ. ඒක හදන්න පුළුවන් වැරද්දක් නෙමෙයි. එතකොට ඒ අවුරුදු තුන හිටියේ ඇත්තටම මේ කියන්නේ පෞද්ගලික කාරණයක් විදිහට කිව්වොත් හැමෝම කිව්වා තව අර මගේ සර්විස් එක අවුරුදු 20 වෙන්න තව අවුරුදු 2යි 3යි තියෙන. ඔයා ඒ ටික ඉන්න කියලා. එතකොට ඒ අවුරුදු 3 ඒ කියන්නේ මට 20 අවුරුදු 20ක සර්විස් එකට විශ්‍රාම ඉල්ලන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඒ විශ්‍රාම පඩිය බේරගන්න අර අවුරුදු 3 වරපතල අසාධාරණයක් කරා. ඔබ සෝමලතා සුබසිංහ මහත්මියගේ අපි හැමෝම ආදරයට කියන්නේ මිස් කියලා. ඔව්. මිස්ගේ පන්තියට ගිහිල්ලා ඒ ඉගෙනගත් රංගනය පිළිබඳ ඉගෙනගත් දේවල් වල හරිම ඵල ප්‍රයෝජනය ලබා ගත්තේ රාජිත දිසානායක කියලා මම යෝජනා කරොත් ශාම් මොකද කියන්නේ? අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ දැන් අර වර්ක්ෂොප් එකේදී ප්‍රදීප් ඉගෙන ගන්න හැමෙන්නේ අර නිකම් මූලිකම දේවල් ටිකනේ. ඇත්තම කතාව අපි කිව්වොත් අපිට ලංකාවේ මේ විධිමත්ව රංගනය ඉගෙන ගන්න තැනක් නැහැනේ. එතකොට මේ අපි හැමෝම එහෙම අහුල ගන්න කෑලි තමයි තියෙන්නේ. එතකොට ඒකට ඒ කියන්නේ අර මූලික දේවල් ටික ඉගෙන ගන්න ලොකු සපෝට් එකක් වුණා කිව්වා වගේ අර සෝමලතා මිස් ළඟ. එතකොට ඒ ඉගෙනගත්තු මූලික දේවල් මේ අත්හදා බලන්න මේ කරලා බලන්න හම්බ වෙච්චි මේ වැඩබිම තමයි රාජිතගේ වේදිකා නාට්‍ය කණ්ඩායම. එතකොට ඒ අර කියලා දුන්නේම හරිද කියලා දැනගන්න හම්බුනේ මේ එතෙන්ට ගිහිල්ලා තමයි. රංගනේ එක එක ධාරාවන් එක එක ස්ටයිල්ස් එනවනේ එක එක කාලයට. එතකොට මට පොඩි වාසනාවක් වගේ වුණා අර ඒ සෝමලතා සුබසිංහ මිස්ගේ ඒ වර්ක්ෂොප් එකේ
ඒගොල්ලු අත්හදා බලන ඒගොල්ලු විශ්වාස කරපු මේ මේ ළමයින්ට යෝජනා කරපු මේ ඒ රංගන ක්‍රමවේදය වගේ එක මේ රාජිතගේ නාට්‍යයත් එක්ක ගැළපුණා. ඒක තමයි ඇත්තටම උනේ. මම මේ කියන්නේ වර්ක්ෂොප් ප්‍රොඩක්ෂන් එකදී දැකලා තමයි රාජිතමට කතා කරන්නේ. ඒතකොට ඒ කතා කරන්නේ අර එයා විශ්වාස කරන විදිහේ මේ රංගපාන මොකක් හරි විදිහක් මගේ ඇතුලේ තියෙන හින්දානේ. ඒක මට අතනින් ආපු එකක් වර්ක්ෂොප් එකේ. ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයක් කරහා තමයි ඔබ සිනමා ශාස්ත්‍රයට නළුවෙක් විදිහට එක්ස්පෝස් වෙන්නේ. ඔව්. ඒ චිත්‍රපටයේ රංගපානට ලැබෙන රංගන ශිල්පිනියට සිංහලත් දෙමළත් හරියාකාරව බෑ. හැබැයි චිත්‍රපටය ඇතුලේ කරන්නට තිබුණේ සිංහල දෙමළ සම්බන්ධ චරිතය. කොහොමද මේ අත්දැකීම සහ කොහොමද මේකට මුහුණ දුන්නේ? අත්දැකීමක් විදිහට කිව්වොත් ප්‍රදීප්, මම දැන් මේ රංගපාන්න ඇවිල්ලා මේ අවුරුදු 15 කියන්නේ වේදිකාවෙත් එක්ක ගත්තත් අවුරුදු 20ක් විතර ආසන්න වශයෙන්. එතකොට මේ සිනමාවේ මට රංගපාන්න ඔය ඔබ කියන චිත්‍රපටයත් ඉඳලා අවුරුදු 10ක කාලයක මම නිකන් අර චක්‍රයක් මොකද්ද මේ ප්‍රස්ථාරයක් විදිහට හැදුවොත් මං ආපස්සට ඇවිල්ලා තියෙන්නේ කියලා මං හිතන්නේ. ඒ කියන්නේ මං පටන් ගත්තේ හොඳම තැනකින් සහ හොඳම අත්දැකීමකින්. ඔයා කියනවා වගේ මේ ඒ කියන්නේ කෝ ඇක්ටර් කෙනෙක් විදිහට එහෙම ප්‍රොෆෙෂනල් නොද ඇක්ටර් කෙනෙක් එක්ක තමයි පටන් අරගෙන මෙහෙම මේ වක්‍රේ අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඒ කියන්නේ නිකන් කෙටියෙන් කිව්වොත් මේ ඇය වෙනකොට මට වැඩිය තරුණ වුණාට මට වැඩිය ප්‍රොෆෙෂනල් ඇක්ටර් කෙනෙක්. ඒ එයාගෙන් මම සමහර දේවල් ඉගෙන ගත්තා සහ එයාට මාව මගහරින්න බැරුව මගෙන් ඉගෙන ගන්න වුණා. එකක් සිංහල භාෂාවයි අපිට අර මේ 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 අර අන්තර් මේ කමියුනිකේෂන් භාෂාව විදිහට ඉංග්‍රීසි වලින් තමයි දේවල් බෙදා හදාගත්තේ. තව සංස්කෘතියක ගිහිල්ලා තව භාෂාවක් එක්ක වැඩ කරනකොට අපි මොනවද හිතන්න ඕනේ කියන දේවල් ගැන මේ මට මේ ලොකු හිතන්න දේවල් ටිකක් බලපෑමක් ඇති කෙරුවා. ඉතින් මම මේ කාලෙකදී මම බලාපොරොත්තුවකින් ඉන්නවා එහෙම අවස්ථාවක් ලැබුණොත් මේ ඒ කියන්නේ මේ එහෙම මේ ඉන්ටර්නැෂනලුත් නෙමෙයි අර ට්‍රාන්ස්නැෂනල් වගේ දේවල් වල වැඩ කරන්න මේ එහෙම භාෂා ඥානය සහ තව දේවල් එකතු කරගෙන මේ සහ ආර්ථික පැත්තෙනුත් හිතුවොත් අපේ මේ තියෙන සමහර අර්බුද වලටත් උත්තරයක් විදියට මං කියන්නේ කොහේ හරි ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ හම් කරන චිත්‍රපටයක පොඩි කෑල් එක ගිහිල්ලා මට පෙනී ඉඳලා එන්න පුළුවන් නම් මම ආර්ථිකවත් මාරගොඩ එහෙම උපක්‍රමශීලීව සමාරේව ඇත්තටම හිත හිතත් ඉන්නවා. මන් දන්නේ ඒවා කොච්චර විදියට පළ දෙයිද කියලා. හැබැයි හිත හිත ඉන්න ගියාම අන්තිම වෙන චීන චිත්‍රපටි වල ඉන්නවෙයි දන්නේ. මම අර මේ මං කියන්නේ කිය දැන් ඉස්සරහට ළමයින්ට අර මගේ නම හැදුනා වගේ ඒ නමේ කෑලි වලට පවා මේ චීනියව එකතු වෙයි. හැබැයි ඒ කියන්නේ වෙන ස්ට්‍රැටජි එකක් විදියට මං කියන්නේ හොඳයි එහෙම කල්පනා කරන්න පුළුවන් නම් අපි දැන් එක එක ඒවා ගැන හිතනවට වැඩිය චීන භාෂාව ඉගෙනගෙන මේ එහෙට හරියන මං කියන්නේ මොකක් හරි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හරි වැඩක් කරන්න පුළුවන් නම් පිරිසක් ඉන්නවා ඒ තරම් බලන්න තියෙනවා. වර්ල්ඩ් මාකට් එකන්නේ හියුජ් මාකට් එකකට මේ ලෝක ජනගහනයකට අපිට ගිනියන්න පුළුවන් පොඩි කෑල්ලක්. හොඳයි මේ මතක් කරපේක මේ දෙමළ නෙමෙයි දැන් මේ චීන තමයි ඉගෙන ගන්න කොහොඳ. 2009 අවුරුද්දේ ලංකාව යුද්ධය නිල වශයෙන් ඉවර කළා. උතුරේ දෙමළ ජනතාවට ජීවත් වීමේ අයිතිය මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවද? මොකද්ද මේක ගැන ශාන්ති අදහස්? කෙටියෙන්ම කිව්වොත් එහෙම නැහැ ප්‍රදීප්. ඒ කියන්නේ ඉතිහාසයේ ඉඳලම අපි ගත්තම ඒ කියන්නේ 50 ගණන්වල ඉඳලම ගත්තත් මේ රාජ්‍ය කියන එක මේ භාෂාවක් මූලික කරගෙන අපි ගොඩනැගින්න පටන් ගන්න 56 ඉඳලම ඒගොල්ලෝට තිබුණු ප්‍රශ්න ටිකක් තිබුණානේ. ඒකේ ප්‍රධානම දේනේ මේ භාෂාව සම්බන්ධයෙන් මේ දැන් ඒක හරීම මේ මිනිහෙකුගේ මූලික අයිතිවාසිකමක්නේ. මිනිහෙකුට අදහස් බෙදා හදා ගන්න තියෙන නිවැරදිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියන එක මාර බරපතල ප්‍රශ්නයක්නේ. එතකොට ඒගොල්ලන්ට තිබෙන වෙන අනම්මනක් නෙමෙයි අපි කනවට වඩා වැඩියෙන් කණ්ඩ හරි අපි කන මේ ඉතුරු කරනවට වඩා වැඩියෙන් ඉතුරු කරන්න වගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපිව මිනිස්සු විදිහට මේ අපිවත් සමානව පිළිගන්න කියන එක අපිට අපේ භාෂාව අපි අදහස් ප්‍රකාශ කරන එක. එතකොට අපි ඒක දුන්නේ නැහැනේ. මම ඔයත් එක්ක කතා කරනකොට ඔයා මං කතා කරන දේවල් වලට ඔයා මොකුත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියන්නේ මට බනිනවට වැඩිය නරකයි. එතකොට අපි මේ මිනිස්සු එක්ක මේ මිනිසුන්ගේ මූලික ප්‍රශ්න එක්ක ඔට්ටුනේ නැහැ. ඒ කියන්නේ ඒවා හොයලා බැලුවෙත් නැහැ, සංවාද කෙරුවෙත් නැහැ, ਵਿਚාරයක් තිබුණෙත් නැහැ, ගණන් ගත්තේ නැහැ. එතකොට ඒකේ දිගුවක් විදිහට මේ විමුක්තිකාමී වෙන සංවිධාන ටිකක් ඒ නිදහස ඉල්ලන්නේ. එතකොට එහෙම කරන්න ගියාම ප්‍රශ්න වෙනවා. මේ බරපතල මගහැරීම 2009 පස්සේ
මං කියන්නේ ඒ ඒක අපි මර්ධනය කෙරු අපි කියනවා නිදහස ලබා ගත්ත කියලා. ඒ කියන්නේ අපි දෙන්න අතරේ තියෙන එකඟතාවයකදී මම ඔයාගෙන් නිදහස් වෙනවා කියන්නේ මං ඔයාව මර්ධනය කරලා පෙට්ටියකට දාලා වහලා තියෙන එක නෙවෙයිනේ. අපි දියුණු ජන සමාජයක් විදිහට අපි පොදු එකඟතාවල් වල වැඩ කරන්න ප්‍රජාතන්ත්‍රවාදී විදිහක් හොයාගන්න එක. ඒක අපි ඒක 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 මං කියන්නේ වහලා දැම්ම කියලා කියන්නේ ඔය 2009 දී මම හිතන විදිහට. ඒක බරපතලම ප්‍රශ්නේ වුණේ දැන් ඔයා නිකන් හිතලා බලන්න ලංකාවේ දෙමළ කතා කරන මිනිස්සු ඉන්නවද කියලාත් අපිට මතක් වෙනවද? ඒ තරමට මේක මේ දැන් වුණේ අර නිකන් අර රස්ති අද භාෂාවෙන් කිව්වොත් මේක ඇඩ්‍රස් නැති කරායි මිනිස්සුන්ට. මං කියන්නේ අර වැරදි විදිහට හරි අර තව මිනිස්සු ටිකක් ඒක වෙනුවෙන් ෆයිට් කරපු එක එක්ක විතරයි මෙහෙම මිනිස්සු ඉන්නව නේද කියලා හරි දැන් අපේ ගෙදර මගේ පුතා ඉන්නව නේද කියලා එක මට මතක් වෙන්නේ ඌ වීදුරු පොලේ ගහද්දි හරි මට හූ කියද්දි කෑ ගහද්දි නම් මාර ප්‍රශ්නයක්නේ. එතකොට අපි මේ කියන මාර සාඩම්බර ජාතියක් සහ මේ ශිෂ්ටාචාරයක් නම් අපි ඒක ගැන අපි කන්සර්න් නැහැ කියන්නේ අපි මාර විදිහට නොදියුණුයිනේ. මං කියන්නේ ඒක අපි කියන්නේ රටක් විදිහට කරපු ඉතිහාසයේ බරපතල මගහැරීමක්. දැන් කියන්නේ මේ මිනිස්සු ගැන මං හිතන්නේ මේ ආයේ කාලෙකට එහෙම මිනිස්සු ගැන කතා කරන්න නියමිත නැහැ. ඔව් දැන් සිංහල දෙමළ මුස්ලිම් සහජීවනය ගැන බොහෝ වෙලාවට කතා කරනවා. සමානාත්මතාවය පිළිබඳව කතා කරනවා. හැබැයි මේ හැම කතාවක්ම තියෙන්නේ ඡන්දයක් හිට්ටු වෙනකොට ඒ වගේ අවස්ථාවල් වල විතරයි. ඒ අරින් ඔබ කිව්වා වගේ අනිත් ජනතාව මුහුණ පාලා තියෙන ගැටලු, උන්ගේ අයිතීන් සහ උන්ගේ සුරක්ෂිත කළ යුතු දේවල් පිළිබඳව එහෙම කතා බහක්වත් අපිට කොහෙදිවත් දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒ ඡන්දයකට විතරයි ඒක ටාගට් කරන්නේ නේද? අපේ දේශපාලනය කරන හරියටම මේ සමාජයේ තියෙන දුර්වල කැලේ ටික අල්ලගෙන තියෙන්නේ. මං කියන්නේ ජාතිය හෝ ආගම අපි යෝග නිකන් පොදුවේ අනන්‍යතාවය කියන එක ගත්තොත් අනන්‍යතාවයක් කියන්නේ මිනිහෙකුට හොඳ දෙයක්නේ. අපි අනන්‍යතාවයේ එල්ලිලා තියෙන්නේ වැරදි කැලලක කියලා මං කියන්නේ මේ දුර්වල කැලලක කියලා. එතකොට ඒක තමයි අපිට එලෝ ගහන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඉලෙක්ෂන් එකට පාවිච්චි කරන්න විතරනේ ජාතියයි ආගමයි තියෙන්නේ. කියන්නේ එච්චරට මං කියන්නේ ඒක තනි අර්ථයෙන් ගත්තාම මේ දෙකම හරි වටින දේවල් ටිකක්නේ. ජාතියයි ආගමයි කියන එකත් මං කියන්නේ කාට හරි එහෙම ඒ අභිමාණයෙන් ඉන්න කෙනෙකුට ඒක හොඳ දෙයක්. මං කියන්නේ පෞද්ගලිකව මං එහෙම නැතුව ගියත් අපේ මිනිස්සු ප්‍රදීප් මේ පහුගිය ඡන්ද කීපේම මේ මූලික අවශ්‍යතාවලටත් නෙමෙයි ඡන්දෙ දුන්නේ. මං කියන්නේ බඩගින්නට කණ්ඩ නැති එකට ආර්ථික ගැන හිතලා ඡන්දෙ මේ වෙනවා නම් මං කියන්නේ කමන්නේ නැහැ කියලා. ජාතිය හෝ ආගම කියන්නේ මිනිස්සු වර්ග කරන්න තියෙන එකක් නෙමෙයි, තමුන්ගේ ඩෙන්ටිටි එක හදාගන්න තියෙන එකක්. ඒක පාවිච්චි කරනවා නම් ඒක අපි පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙනවා නම් මේ ඒ කියන්නේ මිනිසුන්ට හොරගම් කරන්න. ඒ කියන්නේ මේ දැන් කිව්වොත් අපි සරලව ගත්තොත් මේ කරන්නේ හොරගම් කරන එකනේ. ඒ කියන්නේ වටිනාකම් හොරගම් කරනවා, ධනය හොරගම් කරනවා, අදහස් හොරගම් කරනවා, නිදහස හොරගම් කරනවා, හැම එකම අපේ හොරගම් කරනවානේ. හොරුන්ට අපි දීලා තියෙන මේ ලයිසන් එක ඔයාලා අපෙන් හොරකම් කරන්න කියලා අපි දීලා තියෙන ලයිසන් එක තමයි මං කියන්නේ අපේ දුර්වලකම් ටික ජාතිය සහ ආගම කියන එක. මේක මේ දැන් මේ ඉතා පැහැදිලිවම මේ දැන් ඊළඟ ඡන්දෙකදී අවසන්ඩ නියමිත දේ ඔච්චරයි. මිනිසුන්ට එහෙම දැනෙන්නෙත් නැති වැඩකුත් නැති දෙයක් රටක තීරණාත්මක සාධකයක් වෙන එක මං කියන්නේ අපරාධයි. සංජීව පුෂ්පකුමාරගේ ආසු චිත්‍රපටයේ ඔබ රංගනයෙන් දායකත්වය ලැබලා දුන්නා. ඒ චිත්‍රපටය ඔබත් එක්ක රඟපෑවේ උදාරි වර්ණවල. එතකොට ඔබ උදාරි ගැන බොහොම ගෞරවයෙන් කතා කළා ඇගේ රඟපෑම සහ ඇය වැඩ කරපු එක ගැන. මම ප්‍රශ්න අහන්නේ ඇය ගැන නෙමෙයි. සමස්තයක් විදියට ගත්තම ශාම් ප්‍රනාන්දු කියන රංගන ශිල්පියා නිහතමානීකම ටිකක් වැඩිපුර තියෙනවා කියලා මම කිව්වොත් මොකද කියන්නේ? ඔව් ඒක බරපතල මේ මට මගෙම තියෙන චෝදනාව. හැබැයි ප්‍රදීප් සමහරක් විට මේ ලබන අවුරුද්දෙන් පස්සේ එහෙම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මෙහෙම ඒ නිහතමානී කියලා මිනිස්සු දකින කෑල්ල මේ ගොඩනැගෙන්නේ ප්‍රදීප් මේ මම මිනිස්සෙක් විදිහට මම කැමති මේ ප්‍රජාතන්ත්රවාදයට මේ මිනිස්සුන්ගේ මේ ඔය දැන් ඔය ආණ්ඩුවක් අර පාවිච්චි කරපු යහපාලනේ නෙමේ ගුඩ් ගවර්නන්ස් කියන කන්සෙප්ට් එකට මම කැමති. මිනිස්සුන්ට සමානව අගය කිරීම, වටිනාකම ලැබෙන දේවල් ලැබෙන්න ඕනේ කියන එක පෞද්ගලිකව මං දන්න යාළුවොත් මම ආශ්‍රය කරන යාළුවොත් දන්නවා ඒක බොරුවට ප්‍රැක්ටිස් කරන එකක් නෙමෙයි. වෘත්තීය වටිනාකමක් ගෞරවයක් සහිතව වෘත්තීමය විදිහට මේ නළු කාර්ය කරන්නේ කොහොමද කියන එක මම දැකලා තියෙනවා.
තොට එහෙම නැතුව ගිහාම ඒකත් එක්ක මං කියන්නේ මේ බොරුවට කෑගහලා වැඩකුත් නෑ. ගැන මං ඇත්ත එක දැකලත් තියෙනවානේ. සහ විදේශීය නිෂ්පාදනවල වැඩ කරන්න හම්බුනාම ප්‍රදීපුත් දන්නවා, ඒ ප්‍රදීප් වැඩ කරලා තියෙන අය එක්කත් දන්නවා මේ වෘත්තිමය මිනිස්සු කොහොමද වැඩ කරන්නේ කියන එක අපි දකිනවනේ. එතකොට ඊට පල්ලෙහැට ආපුවම අර මට්ටම බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම වෙන්න බෑනේ. එතකොට ඒක ගැන මේ ඒ කියන්නේ වෙන උපේක්ෂා සහගතව බලනවා මිසක් මං කියන්නේ ඒව එක්ක ඔට්ටු වෙලා වැඩක් නැහැ. හැබැයි මිනිසුන්ගේ බිත්තියට හේතු කරන වෙලාවට මම ඔය ඒ කියන්නේ ඒක මගේ පොඩි චරිත ලක්ෂණයකම තියෙනවා. මම ඒ ප්‍රොඩක්ෂන් එකකින් පොඩි පොඩි මිනිසුන්ගේ බිත්තියට හේතු කරන්නේ නැහැ ප්‍රතිපත්තියක් විදිහට කවදාවත්. හැබැයි එහෙම කරන්න ඕන වෙච්ච වෙලාවට ඒ කියන්නේ ඒකට වග කියන්න ඕන ඉහළම කෙනාව බිත්තියට හේතු කරන්න මට පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ වෙද්දි මම පැහැදිලිව තීරණය කරලා තියෙනවා මේ 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 රටේ තියෙන කිසිම විද්‍යුත් මාධ්‍යයක් එක්ක මං මට වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ ඒක මම හරිම පැහැදිලිව ප්‍රසිද්ධිය කියන දෙයක් මට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ න්‍යාය හරි පැහැදිලි. අපි ඔය කියන දේශපාලන න්‍යාය ඒ කියන්නේ උස්සන්නේ අපේ ඒ මාධ්‍ය අයිතිකාරයෝ ටිකනේ, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය අයිතිකාරයෝ ටිකනේ. ඉතින් මං අර මං කියපු එකම මිනිසුන්ට තේරෙන්නේ නැහැ වගේ එක මට තේරෙන්නේ නැහැ නෙමෙයි. මට තේරෙනවා සහ මං අර ගුරු වෘතියේදී මම ඒක අත්හැරියා වගේ පොදු එකඟතාවයක වැඩ කරන්න පුළුවන්ද කියලා හිතා බලන ඒවලද මිසක් මේ වෙද්දි මං පැහැදිලිවම තීරණය කරලා තියෙනවා මේ ඒ කියන්නේ ටෙලිවිෂන් විශේෂයෙන් ටෙලිවිෂන් මීඩියා එක ඇතුලේ මං වැඩ කරන්න මං ඕනේ නැහැ කියලා. මං ඊට වැඩි හොඳයි මම මොකක් හරි ගෙදර ඉඳන් වෙන රස්සාවක් කරනවා. කියන්නේ ආයි පුළුවන් නම් වෙන පෞද්ගලික ආයතනයක උගන්නන්න හරියනවා. එහෙම ආත්ම විශ්වාසයක් මට තියෙනවා. ඒ කියන්නේ මේ විද්‍යුත් මාධ්‍ය ටිකට මේ මට විවෘතව කියන්න පුළුවන් ඕගොල්ලන්ගෙන් මට වැඩක් නැහැ කියලා. එහෙම ඉන්න මම වැඩකට ආවට පස්සේ මේ පොඩි පොඩි මිනිස්සුන්ට පාඩ දාන එක මගේ විදිහක් නෙමෙයි. ඒ එහෙම දුර්වල වෙන්න මම කැමති නැහැ. මාධ්‍යට ආපු නිසාම ඔබ ජඩ මාධ්‍යයට එරෙහිව කියලා ඔබයි තව කීප දෙනෙකුයි හඬ කැවීම් වලින් ඉවත් වුණා. ගේ කාලේ මාධ්‍ය ගැන දැන් තියෙන අදහස මොකක්ද සහ තාම තියෙන ජඩ මාධ්‍යද? ඔව්, එතනදී ප්‍රසිද්ධිය කිව්වට මාධ්‍ය ජඩයි තමයි. يعني ඊට තව වචන හොයන්න පුළුවන් නම් හොඳයි. ඒක සාහසිකයි එක පැත්තකින්. දැන් වගේ ගත්තාම මේ يعني පීචං ඒ කියන්නේ සාහසිකකෙත් තියෙනනේ මොකක් හරි ක්වොලිටි එකක් අඩු يعني බය වෙන්න ඕන වගේ එකක්. මම නම් දැන් බයත් නැහැ. ඒ කියන්නේ මට ඒගොල්ලෝ පීචං. මිනිසුන්ගේ දේපල හැකියාවල් වටිනාකම් හොරකම් කරන එකේ උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ යම් මං කියන්නේ ආයේ මේ බිස්නස් එකක් කරනකොට මොනවා හරි අපිට එකඟ වෙලා දේවල් විකුණ ගන්න පුළුවන්නේ. මම මොනවා හරි විකුණන්න බලාපොරොත්තුෙන් ඉන්න දෙයක් හොරකම් කරන්න බෑනේ කෙනෙකුට. එතකොට ඒක මහා කැත වැඩක්නේ. එතකොට දැන් මාධ්‍ය කරන්නේ එහෙම එකක්. මං අර ප්‍රදීප අහපු කාරණේ ගැන කෙටියෙන් කිව්වොත් මම ඇත්තටම මේ මම එතෙන්ට වැඩ කරන්න ගියේ එකත් හොඳ වැඩක් නෙමෙයිනේ. මමත් එතකොට කරලා තියෙන්නේ පීචන් වැඩක් තමයි. එතෙන්ට ගිහිල්ලා හඬ කවන්න හරි මොන හරි ගියේ එක. හැබැයි යන්නේ ඒ අවම දේවල් හරි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක. ඒ ඔය සිද්ධිය සම්බන්ධයෙන් මම අයින් වෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කලාකරුවෝයි කියලා කියාගන්න සමහර අය කියලා පෞද්ගලිකව මම අගය කරන මිනිස්සුන්ට පෞද්ගලිකව ඇටැක් කරපු වින්දා. එතකොට ඒ සිද්ධිය ওই සිද්ධියක් විදියට ගත්තම මම සිරසෙන් වැඩ කරන්නේ නැහැ කියලා තීරණය කරන්නේ ඒකින්ද තමයි. හැබැයි ඒක විතරක් නෙමෙයි ප්‍රශ්නේ. ඊට වැඩිය බරපතල මේ ethical ප්‍රශ්න ටිකක් තියෙනවා මිනිස්සුන්ගේ. දේශපාලන ප්‍රොපගැන්ඩා වල මීඩියා වැඩ කරනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඒක ලෝකේ හැමතැනම එහෙමයි. ඒ කියන්නේ තමුන් තීරණය කරන පොලිටිකල් කැම්පේන් එක තමයි මීඩියාව ඒකේ ඇජෙන්ඩා එකේ කොටසක්. ඒක අරුමයක් නෙමෙයිනේ. ලෝක මට්ටමිනුත් එහෙමයි. සමාජයකට මේ අදහස් කියන විද්‍යුත් මාධ්‍ය විදිහට තියෙන්න ඕන මේ බේසික් එතික්ස් ටිකක් තියෙනවානේ. ඒ ටික නැහැ කියලා මං කියන්නේ. එතකොට මේ ඒ නිසා තමයි මම තීරණය කරන්නේ මේ ඒ කියන්නේ සිනමා කර්මාන්තේ මට ඇරවීමක් ලැබෙනවා නම් මං වැඩ කරයි. ඒ කියන්නේ ඍජුව විද්‍යුත් මාධ්‍ය ප්‍රාග්ධනය සහ ඒගොල්ලෝ මැදිහත් වෙලා කරන වැඩවලට මං ආයේ සම්බන්ධයෙන් අදහසක් නැහැ. ශාම්, අවසාන ප්‍රශ්නය. රටේ හෙට දවස ගැන සුබ සිහින දකින්න පුළුවන් කාලයක් කවද උදා වෙයිද? ඒ වගේම ශාම් විවෘතව යම් හේකින් මේ මොහොතේ තියෙන මේ දේශපාලන ව්‍යාපාර වලින් මොන පැත්තේද හිටගන්නේ රටේ හෙට දවස වෙනුවෙන්? මේ වෙලාවේ අපි සුබවත් හීන දකින්න ඕනේ නැහැ කියලා. මොකද මේ
මේ තියෙන යථාර්ථය මේ තියෙන ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරන්න අපි මොලේ වෙහෙසවන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද මේ අපි ගත කරන මේ කාල සීමාව මේ මාසය දෙක සහ මේ දවස් කීපය ගත්තත් ඉතාම හොඳ කාලයක් මේ. ඒ කියන්නේ සමාජයක තියෙන මූලිකම දේවල් සේරම බිඳ වැටුණාම මොකද්ද කරන්න ඕනේ? අපි මොකද්ද කරගත්තේ වගේ දැන් අපි හැමම කතා වෙනවනේ. දැන් ඉස්සරහට අපිට ඒ කියන්නේ අර ලංකාවේ කවදාවත් අවදානමක් විදිහට තිබෙන්නේ නැති කණ්ඩත් නැතුවේ ඇයිද එළියට බහින්න බැරුවේ ඇයිද වගේ ගානට ආවට පස්සේ මේ ආයේ වෙන මොකුත් හිින දකලා වැඩක් නැහැ නේ. මොකද්ද මේ උනේ කියන එක ගැන හොඳට මං කියන්නේ හිතනවා නම් හිතලා බලන්න මේ හොඳ කාලයක්. එතකොට එහෙම හිතලා බලන්න ඕනේවා කියන වගේ සුභවාදී විදිහකට වෙන අවදාhari හොඳ සිහින දකින්න නිසා. එතකොට අපි මේක පාවිච්චි කරොත් මේ ගත කරන මොහොතේ මං කියන්නේ මිනිස්සු විදිහට තම තමුන්ට මම මේ කොවිඩ් හැදිච්ච මේ ලෝකේ මේ කාල සීමාව ඇතුලේ මම හිතන්න ගත්තේ මට මොකද වුනේ කියලා. එතකොට මිනිස්සු විදිහට පව අපිට මොකද වුනේ? මේ සමාජයේ අපි මොකද්ද කරගත්තේ වගේව ගැන හොඳට හිතන්න ඕනේ. ඒකට මං කියන්නේ අපේ දැන් තියෙන දැනුම සහ අපේ ටූල්ස් මේ පොහොසත් මදි නම් ගැන අපි මේක අර ඒ කාලේ අපි ගියපු අර කලාකාරින්ව මේ අපේ සුගතපාල සිල්වා හින්දි ජයසේන වගේ අයව වෙන රටවල් වලට යවලා ඒ රටවල් වල භාවිතාවන් කලාව මොකද්ද සංස්කෘතිය මොකද්ද කියන එක ඒගොල්ලෝ ගැන හොයලා ඒගොල්ලෝ ලොකුවට ටෝක් දුන්න නැතුව ගියට ඒව ගැන එන දැන් කියන විදිහට කිව්වොත් පරිශන කරලා තමයි ඒව කරේනේ නේද? අනිවාර්යයෙන්. සරච්චන්ද්‍ර මහත්තයාමනත් ඒ වගේ මං කියන්නේ දේශපාලනිකව සමාජීයව දැන් එහෙම ස්ටඩි කරන්න ඕන කාලයක් පරිශන කරන්න ඕන කාලයක් මේ කාලේ මේ අර ලොකු දේවල් කරන්න හදලා අපි දැන් ඊළඟට මොන වෙනස්කම කෙරුවත් ප්‍රදීප් මං කියන්නේ මේකෙම ප්‍රතිඵලයක් භුක්ති විඳිනවා මිස මායි ඔයයි මේ විතරයි නම් ඉන්නේ. අපි දෙන්න කොච්චර එහාට මෙහාට කරගත්තත් ඔයාගේ අදහසමයි ඔයා කියන්නේ වගේ අදහසමයි මගේ කියන්නේ වගේ එකක්. දැන් අපි දෙන්නට මේක විසඳ ගන්න බැරි එකක් නම් අපි මං කියන්නේ වෙන කන්සල්ටන්සි එකක් ගන්න ඕන කාලයක්. මං කියන්නේ රටක් විදිහටම අපි කන්සල්ට් කරනවා නම් හොඳයි කාවාරි අපේ තියෙන ලෙඩ රෝග ප්‍රශ්න ටික අනේ ප්ලීස් කියලා දෙන්න කියලා කාගෙන් හරි. එහෙම හොයාගෙන අපි ආපහු මේක මේ කියන්නේ ඒ රීකන්ස්ට්‍රක් කරන්න පුළුවන් නම් ආයේ ගොඩනගන්න කියන අදහස තමයි මට තියෙන්නේ. අනිත් පැත්තෙන් ඔයා ඇහුවා වගේ මේ වෙලාවේ සහ මම ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හිටගෙන නැහැ. කලින් නම් හිටගත්තේ නැත්නම් මං කියන්නේ මට ඒ දේශපාලන පක්ෂයකට ගිහිල්ලා මට එකතු කරන්න වටිනාකමක් නැති හින්දා. හැබැයි දැන් මේ මොහොතේ මම හිටගන්නෙත් නැත්තේ ආයේ එහෙම මං කියන මිනිසෙක් විදිහට මට එහෙම ලොකු වටිනාකමක් නැතුව ගියත් එහෙම වටිනාකම් තියෙන මේ මිනිසුන්ට වටිනාකමක් හදන්න පුළුවන් දේශපාලන ව්‍යාපාර පක්ෂ හැදුනහම අපි නිකන් ගිහිල්ලා එතන හිටියත් මේ අපිටත් වටිනාකමක් හැදෙයි. මං කියන්නේ මිනිසුන්ට වටිනාකමක් හදන්න පුළුවන් අපේ රටට වටිනාකමක් හදන්න පුළුවන් දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර ගොඩනගන්න කියලා එහෙම වෙච්ච දවසට අපි නෙමෙයි හොඳ වටින මිනිස්සු ඒගොල්ලොත් එක්ක එකතු වෙයි දේශපාලන ව්‍යාපාර විදිහට ඒවා මේ රටට සමාජයේ මේ ලංකාවට වටින දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා එහෙම කාලයක් ගොඩනගන්න ඕනේ අපි. මම දන්නේ මට මගේ දැනුමට කියන්න තේරෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ශාම් කියනවා වගේම හොඳ දේශපාලන ව්‍යාපාරයන් කීපයක් මේ රට තුල බිහි වුණොත් ඒකත් එක්ක වැඩ කරන්න ශාම්ට විතරක් නෙමෙයි හැමෝටම අවස්ථාව ලැබේ. අපි බලමු අපිට පුළුවන් විදියට එහෙම තැනකට රට ගෙනියන්න තනි තනියම කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. ශාම් බොහොමත්ම ස්තුතියි අද දවසේ ප්‍රදීපාගාරයට ආවාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ප්‍රදීප්. එහෙමනම් අපි තවත් දවසක මුණ ගැසෙමු මෙවැනිම සාකච්ඡාවක් සමඟ.